සරණයි සදැහැති සුපින්වත් ඔබ සේලම දෙනාට. සදහැවත් මේ ෂනයකින් පවා වෙනස් වන මේ ජීවිතයේ යථාර්ථය පසක් කර දෙන්නට සෑම බ්‍රහස්පතින්දා දවසකම බෞ්ධයා රූපවාහනියව සෙහි ඔබවෙනුවෙන් විකාශනය කරන සසරින් නිවනට ධර්මදේශනා මාලාවේ තවත් උතුම් දායකත්ව සද්ධර්මදේශනාවක් සමාරම්භ කරනටයි මේ සූදා නම්බන්නේ. අදත් සුපුරදු පරිදි දේශනා පවත් වන්නට ෞ්ධයා රූපවාහිනේ මැදිරි පරිස්තුරයට වැඩබම කරනටයේදනාා කාපපුල ්‍රේ සද්ධර්මාරාම මහා විහාරය මරදන් කල්ල කරුණාගල චිත්ත විවේකාරාම යන ඔබේ මහා විහාරාදීශ්වර කම්මට්ඨානා චාර්ය පූජනීය තපෝවනේ අරය දජ අපේ පින් වත්ස්වාමින් වහන්ස. ඉති අපි හැම දෙනම එක්ව සාධනාධ පාත්තුමින්උන්වහන්සේව දම් සභහමන්ට පේයට පිළි ගනිමෝ. සාධෝ සාධෝ සාධෝ. සැදැවන්නේ අද මෙවුතු මූ සද්ධහරම දේශනාව සඳහා, සදැහැති දයිකත්වය ගැනමින් කටයතු කරන්නේ ඔවුන් සඳහන් කරලා තිබෙනවා සසරි නිවනට ධර්ම දේශන ස්ත්‍රවණය කරන සදැහැතියන් පිරික් බව ඔවුන් ගරමුණ විදිර සඳහන් කල තිබෙන්නේ J ගාඩ්ලිස් ජනදසපියානන් අ භව ප්‍රා් ව, දෙසැම්පර මස විසි හත්වන දිනට වසර දාහටක් ගති වීමනිිමිත්තෙන් එතුමන්ට පුුණ්‍යාන මෝදනාකිරීමඇතුු ඔවුන් නමින් මිය පරලවයන්ටේ දු සියලොම වර්ග පරම්පරාගත ඥාතියන්ට පුුණ්්‍යාන මෝදරාවන් සිදු කරන්න. එහෙම නම් මේ මතක් කිරමත් සමගින් මෙතැන් සිට දේශනාපවත්ව වන්නට අපේ ගෞරමණිය දේශකයන් වන්සේට නමස්කාරපූරකව අර අධරා කරනවා. අවසරයි අපේ හාමුතුරුවනේ. සාධසා. සමන්තා චක්කවාලේසු අත්්‍රගච්චන්තු දේවතා සද්ධම්මන් මනිරාජසසුනන්තුූසග්ග මොක්කද. දම්මසවනකාලු අයం බදంතා දම්මසවනකාලු අයං බදంత දම්මසවනකාලු අයం බදంత නමෝතස්ස බගබතුරහතුು සම්මා සම්බුද්ධස්සේ නමෝතස්ස භගවතෝ අර තෝ සම්මාසම්බුද්දස්ස නමෝතස්ස භගවතෝ අර හතුෝ සම්මාසම්බුද්දස්ස සද්දහා බුද්ධි සම්පන්න කාරුණික පින්වත්නි. සිිල්ධානා අතරින් ශේෂ්ටම ධානය ධර්මදානයයිඒ ධර්මදානය පින්ංකම මේ දායකත්වය ගන්නා ද දවසේ එළගේ ප්‍රාර්ථන බලාපපුොරොත්තු රාශයක්ක් තියනවා ඒ ප්‍රාර්ථන බලාපොරොත්තු ඉෂ්ටි සිදර ගැනීම සඳහා මෙ පින්කමටදායකත්වය දරනවා සසරින් නිවනට ධර්මදේශනය කරන සදහැ ඇවතියන් විසින්. චෙඩී ගාලිස්් ජින දා සාධරනය පියානන් අබා ප්‍රාත් දෙසම්බර් විත් දීනට වසර දහටක් ගතවීම නමිති කරගෙන තියෙනා පං අනු මෝදන් කිරීම සඳහා W අමර්දා සාධරනීිය ප්‍යානන්ට පिං අන ෝදන් කිරීම සඳහ සලවති නියන්ට සවති නියන්ට පिං අු මෝදන් කිරීම සඳහන් කරනවා. ියෝග සීල ම വර්ග ප රම් ාරග ස ාති මිත්‍රාද න්ට ප ං අන ෝදන් කිරීම සහත් සසරගමින් නැතරවීම සඳහා ධර්මාවවබෝධය ලබා දනු බන දේශකයණන් වහන්සේට නිදුක් නිරෝගි සුව සුවපත් භාවේ භවයදීම වහන්සේට නිවන් අවබෝධය සඳහා ආශිර්වාද කර. අපි සසරෙන් නිවනට කියන මාතෘකාව යටතේ විශුද්ධි මාර්ගය අනු පිළිවෙලි දේශනා කරගෙන එයින් අපි මේ වෙන කොට දේශනා කරන්නේ කංකාවිතරණ විශුද්ධිය තව විශුද්ධි මාර්ග තුනක් තියෙනවා එතමයි මක්ගම් මග ඥාන දර්ශන විශුද්දධිය ප්‍රතිපධා ඥාන දර්ශන විශුද්ධියයා ඥාන දර්ශන විශුද්ධිය. විශුද්ධි මාර්ග තුනක් කලින් දේශනා කළා ඒ තුළින් පැහැදිරි කරේ ලොතුරා බදුරජාණන් වහන්සේගේ ශ්‍රීමකෙන් දේශනා කර වදාල එ උතුම්ම නිවැරදි මග අනු පිළිවෙලට සීල සමාධී ප්‍රඥාශීලයන් පිළිබන්ධව මුල්ම දේශනාාවල සඳහන් කරලා ඉන් පස්සේශීලය උපකාර කරගෙන චිතේ එක ග්‍රතාවයක් සිතේ තැන් පත් බවක් සිතේ නොවිශිරවීමක් විසිර නොවීමක් හා අරමුණක කාරමුණක වැඩිවෙලාවක් රදධවා තබා ගැනීමේ හැකියාව ඇතිකරගන්න ආකාරය සමත භාවනාව හෙවත් සමාධිභාවනක් නමින් හඳුන්නන් එච්චිත විසුද්ධිය නීවරණ බැහැර කරලා නීවරණයන්ගෙන් තොරව එ අරමුණේ සිත පවත්තන ආකාරය චිත විසුද්ධිය තුළින් පැහැදිලි කරලා. දිිටි විසුද්ධිය තුළින් ඒක ගතාව එතැන් පත් බව තුළින් විශ්ෂේතියන සියලු ධර්මතාවයන් අපි බෙදල දැක්ව සංශිප්ත කරලා කරුණු දෙශය එකක් තුළින් දවාර වශයෙන් අරමුණ වශයෙන්, විඤ්ඥාන වසයෙන් ස්පර්ශ වශයෙන්, ේදනා වශයෙන්, සංඥාාවයෙන් සංචේතනා වශයෙන් තන්හා වශයෙන් විතර්ක වශයෙන් විචාර වශයෙන් ස්කන්ද වශයෙන් ආයතන වශයෙන් ධාතු වශයෙන් දෙතිස්කුණු පකොට්ටාස වශයෙන් එවගේම ඉන්ද්‍රී අධර්මයන් වශයෙන් විසි දෙකක් භාාවතුනක් භාවනමයක් පටිච්ස් නව්පාද අංග දොළහක්කාදී දෙශය එකක් කරුණු රූප විසි අටක්කාදී දෙසි එකක් කරුණු අපි බෙදලවෙංකරලා පෙන්නලදුන්න ඒතුලිින් ි විශුද්ධිය අතිරගන්න ආකාරය පහැදිලි කල්ල දුන්නා අපි දැන් දේශනා කරගෙන එන්නේ කංකාවිතරණ විශුද්ධි සැකය නැතිකර ගන්ටෝන් එ සැකය නැති කරගන්න ආකාරය කංකාවිතරණ විශුද්ධිය තුළ ඇතුළත්වෙනවා ඉතාමත්ම පැහැදිලිව පිරිසිදුව අපි නාමරූප දෙකක හේතු හොයන්නේ හේතු පල දහමක් බුදුරජාණන් වහන්ස දේශනා කළේ නිර්වාණ ධර්මය හැර නිවනහැර මේ ලෝකයේ යම් ධර්මතාවයක් විශයේ යම් ධර්මතාවයක් ක්‍රියාත්මක වෙනවානම් එශියලුම දේවල් හේතු ප්‍රත්තයෙන් හටගත්ත බවයි. ඒ නිවැරදිවා අවබෝධ කරගත්තොත් තේරුන්ගත්තොත් ප්‍රත්‍යක්ෂ කරගත්තොත් අපට කාංකා විතරණ විශුද්ධිය සම්පූර්ණ කරගන්නඩ පුළුවන් ගිය දේශනාාවල අපි අස්සකන්න නාශ්‍ය දිව පිළිබඳවත් දේශනා කළ කය පිළිබඳව දේශනා කරනවද කයකිවෙ සරීරයට සරීරයකිවෙ රූපේට අධ්‍යාත්මික රූපය තරමේ අධ්‍යාත්මික රූපයකි වේ සතරමහදහතුන්ට කියන නමක් හැටීට සුද්දාාශ්්‍රක කලාපයට කියන නමක් හැටියට කායකිවා ශරීරයකිව එමනං අපි සම්මුති වචනයෙන් බැහැරව අපි පරමාර්ථ වශයෙන් යනවා මෙ නාමරූප දෙකේ හේතු හැන්් මොකද දිට්ටි විසුද්ධයේදී අපි ඉතාමත්ම හොඳින් තේරුන්ගත්ත නාමරූප දෙකක් මයි තියෙන්න්නේ කියන කාරණය කියන්න සිතක් හා එ සිතත් එක් ක්‍රියාත්මක වෙන සිතුවිල් සුනමක්සිත් අවිධර්ම ක්‍රමයෙන් ගත්තොත් එකසය විසිකට ගන්නත් පුළුවන් දෙහාන හතලියහත් එක්ක ගත්තොත් ලෞකි කා සුව එක ඉද්‍යාන හතලියයි ගත්තොත් එකසය විසක කට ගන්නත් පුළුවන් පනස් දෙගත් චෛතසික ක්‍රියාත්මක වෙන ආකාරය එව නාමධර්ම හැටියෙට එ නාමධර්ම හැටියට බුදුරජාණන් වහන්ස පෙන්න ලදු සිත්තා සිතුවිලිය ඒවගේ එයි බැහැරවත්තිවන සියලු ධර්මයන් රූප ධර්මයන් හැටියට බුදුරජාණන් වහන්සේ අපට පෙන්න ලදුන්න. එනගෙන ආම රූප හටගන්න හේතු තට කය අයිති වෙන්නේ රූපය තට රූපය කිවවේ සතර මහදහතු සදගති දීරගත්ය උෂ්නය වාතය. ඒ දගතිය දීරගත උෂ්නය වාතය කියන ධර්මතාවය ය කෙනකොට තේරුන් ගන්ඩ අමාරුවය එක පාරම මොකද ධර්මතා හතර විශය ක්‍රියාත්මක වෙන්නේ එකට එකතු වෙලා ඒ ධර්මතා හතර වෙන්කරන්න බැහැ එක එකට වෙන් කරන්න බැ තදගතිය දීරගතිය මේක උස්්නයක වාතය කියලා වෙන්කරල පෙන් අන්න බැහැ හැබැයි අපට කට බුදුරජාණන් වහන්සේ දේශනා කළ දෙතිස්කුණුප කොට්ටාස තුළින් නැත හතලිස් දෙකක් කොට්ටාස තුළින් අපට පැහැදිලි කරායක වංකරගන්න ආකාරය. තයිම ධර්මය පිළිබබන්ඳව මූලිකවම කරුණු නොදන්න කෙනෙකුට ඒකරුණු විභාග කරලා පරීක්ෂා කරලා ඒ වෙන්කරල බලන්න පුළුවන්කම තියෙනවා ඒ ධර්මතා හතරමද ක්‍රියාත්මක වෙන්න කියලා යුව තතාගතයන් වහන්ේ විස්සක් තදගතියට බෙන්කර. දොළහක් දියරගතියට වෙන්කලා ඔයඇත්තුඒක හොඳට දන්නවා අහල තියෙනවා දෙතිස් කුණුප කොට්ටාසි කියලා කෙස්ලොම් නිය දත්සම් මස් නහාර ඇ ඇටල්ලොන්ද වකු ගඩු අක්මාව පෙනහල්ල යාදීවශයෙන් විස්සයි තරේක තදගතියට බුදුරජාණන් වහන්සේ තදගතිය හැටියට මුලින්ම තේරුන්ගන්න තේරුම්ගන්න කියන කාරණය පැහැදිලි කර. කෙල සෙම සොටු කඳුළු දහඩියලේ සැරවපිත මේ ද තෙලවුරු තෙල් සඳමිදුළු මුත්‍රා කියන මේ දොළහා දියර්ගාතිය ඇලිෙන ගති ආපෝ ගත්තියට වෙන් කරලා තේරුම් ගන්ඩකිවා. සරීරයේ උනුස මක්තියනක තේචෝධාතුව හැටියට ගණ්ඩිකිවවා උනුසුම හැටියට. ට තදගත්තිය දියරගතිය උස්නෑ. තර සරීරයේ පුරහාම හැසිරෙන වායවක් තිේරු. ැදැනිදම් පහලට බහින වායුුවක් තියෙනවා මැදැයිඳම් ඉහල්ලට එන වායුුවක් තියනවා. එවගේම ශරේරය පුරා හැසිරෙන වායුුවක් තියෙනවා උස්මගන්න පිට කරන වායුුවක් තියෙනවා. මේ අධවශයෙන් වායුකොටස් හයක් තේචෝ කොටත් එහෙමනං උුස්සු මේ කොටස් හතරක් ආපෝකොටස් දොළහක් හා තදගතියම් පටවිි කොටස් බිස්සක් හැටේ යමෙකට මේක තේරෙන්නේ නැත්තං සතරමහා දහතුන්ගෙන්මයි මේ විශ්්‍යය ක්‍රියාත්මක වෙන්න කියන එක තේරුම්ගණන්්ඩ අපහසු නං පළමියෙන් මේ හතරට වෙන්කරගන් අධ්‍යාත්මික සරීහිරය. කායකායනු පස්සසිවියයට. තකට එහෙම යම්කිසි කියනකොට වෙන්ංකර ගැනීමේ හැකියාව තියෙනවා මුල්ලවස්ථාව. එහෙම වෙන්කරගත්ටහම අපට පුළුවන් තේරුම්ගණ්ඩ අවබෝධ කරගණ්ඩ වටහාගන්්ඩ මේ ශක්තිීන් හතරක් තමයි මේක ක්‍රාත්මක වෙන්. අධ්‍යාත්ම එහෙමනං බාහිර කෙනෙක් අපි අරමුණු කරල බැලුවත් ඒටිකම තමයි ක්‍රියාත්මක වෙන් තදගත්තිය දියරගත්තිය නේ වාතය. ත ඒක තවත් හතරක් තියෙනවා වර්ණය පාට ගන්දයඒ ගන් දෙයක් තියෙන නාසට තියල බැලූ. රස්ස දිවට තියල බැලුවත් තරසයක්ත් තියනවා ඕෝචාව ැන පැතිරීමක් තියෙන්. තරටක් තියෙනවා මේ සතර මහදාාතුන්ගේ හතරක් තර සතර මහධාතු හතරයි එ වර්ණ ගාන්ධ රසෝජක් කියන හතරයි ඔකට කියන සුද්දාාශ්ටික කලාපය එටකොඩ සිත හාසිතු විලි නාමධර්ම හැටියටත් මේ සුද්දාාශ්ටික කලාපෙරූ පධර්ම හැටියටත් අවබෝධ කර ගණන්ඩ කියන කාරණයයි තාගතයන් වහන්සේ දේශනා කළේ මොකද මේ විශ්සේ තියන සියල්ලම නාමරූප දෙක තුල ඇතුළත් කරන්න පුළුවන් නිසා. එ අපි බුදුරජාණන් වහන්සේ දේශනා කල කියන ආර්ය න්‍යාය හේතුඵල ධර්මතාවේ අපි මේ ධර්මතා දෙකතුළින් ඕනේ හොයාගන්ට. මොනධර්මතා නාමං්ච රූපංච එනාම හා රූපය තුළවනේ අපි හොයාගන්ට එනම් නාමය හා රූපය තුළ එ නාමය හා රූපය කොහොමද හේතුවන්ගේ හටගන්නෙ මිස් සාරීරේ අපි කලින්ඒ කරුණු පැහැදිි කරා පසුගිය දශනා වල අද අපි විග්‍රහ කරල බලනවා ශරීරයක්ත් එහෙම මද කියලා කද අපි එකක් කාරණයක් කාරුණු දෙක් තුනක් කරුණු කීපයක් විභාග කරල පරීක්ෂා කල්ල බලල අපි ස්තීර නිගමනයකට න්නනෑ අපි තවතවත් විභාග කරනවා තවතවත් පරීක්ෂා කරනු තවතවත් බෙදල වැෙන්කල්ල බල අන එත්තකොට පුළුවන් කමතින අපට ප්‍රත්්‍යයක්ක් ෂඥානයක් ඇතිකරගන්නට තාම පැහැදිලි ඥානයක් නිවැරදි අවබෝධයක් ඇතිකරගන්න පුළුව. එනිසා අද දවසේ මේ ධර්මදේශනාව තුළින් අපි පෙන්නනෙම ශරීරයත් ඒ ධර්මතාවයන්ගෙන් යුක්ත බව අපි දන්නවා කයකිව්වේ ශරීරයට සිතකිව්වේ නාමයට දර කයකිවේ සතරම හදාතුන්ට ශරීරයට සත්‍ර මහදධාතු සුද්දාශ්ටක කලාපයට සිතකිවේ නාමයට ඒ අපිට පැහැදිලි වෙනවා අපි මේ ශරීරයේ පිළිබඳව යම් දෙයක් විමසල බලනකොට බලන්ඩෝනි සිතිං තර සිතකයනේ නාම ධර්මයක් කයකයන රූප ධර්මය එනන් නාම රූප දෙකක් තමයිති සිතිං මේ ශරීරයේ යම් කොටසක් අපි විභාග කරනවද පරීක්ෂා කරනවද ධර්මයන් විසින් රූපධර්මයන් මෙෙහි කරනවා සී කරන. ඒ ඇරෙන්න කල්පනා කරන විතර්ක කරන විචාරකරන ශ්‍රාබලන කෙනෙක් නෙහේ. ඒ සිතුවිලිහි හෙවත් ඒ නාමධර්මයන් තුළින් අර ශ්‍රූප හෙවත් සතරමහ දාතුන් විභාග කරල බලනවා. මෙන්න මේ ස්භාවයට අපේ මනස ගන්න්ඩෝනි. අප අපි පුච්චලේ ගැනෙමේ හොයන්න කෙනෙක් ගැනමේ හොයන්නේ අපි හොයන්නේ මෙ නාම රූපව දෙක ක්‍රියාත්මක වෙන ආකාරය. එහෙනම් අපි ගත්තොත් ශරීරයට අයිතිය කොටස් වනින්තම අප පි කලින් ගත්තය ඇසකරන නාසය දිවාදීවස. එන ශරීරයත් අයිති සතර මහ ධාතව සුද්දාාශ්්‍රක කලාපයේයට. ඒකට රූපකිවා. ත සතර මහ ධාතයවා සුද්්‍යාශ්්‍රක කලාපය දුරජාණන් වහන්ස දේශනා කරන්නේ මීට කලිනුත් සඳහන් කල්ලාතිනො නැවත නැවත කියන්නේෙ මොකද නැවත නැවත විමස ඕනේ නවත නැවත පරීක්ෂා කරන්න ඕන. නැවත නවත හොයන්න ඕන. එතකොට තමයි මේ ධර්මතාවයන් හොඳට සිතට අනුගතවෙන්නේ සිතේ ස්ථාවරවෙන්නේ සිතේ බලවත්ව පිහිටන්. එම නැත්ති තා කල්. හොඳට ආරමුණ කරන්න ඇත්තං හොට විභාගරන්න ඇත්ං හොදට පරික්ෂා කරන්න ඇත්තං හොඳට බෙදල බෙදල වෙන්කර කර බලන්නේ නැත්තං අපි නැවත නැවත දිට්ටියට වැෙනහම්. තමයි ශක්කාය දිිට්ටිය. ආත්ම දිිට්ටිය නාස්තිික දිිට්ටිය අහේතුක දිිට්ටිය සාස්ත දිිට්ටිය උච්චේද දිිට්ටිය මෙ නැවත නවත මේ දිිට්ටිලට වැටෙනවා අප ඒ බෙදල වංකල්ලා නොබලන තාක්කායි. ශරීරය පැහැදිලී අපට සුද්ාශ්්‍රක කලාපය කියන තොකට කියන රප ම ශරීරය වෙන්කල්ල බැලුව සිත නාම ධර්මයන් ත නාම ධර්මයන් කැන සිතහා සිදුවී ො බදුරජාණන් වහන්සේ දේශනා කරනම රූප ධර්මයක හෙවත්වයි සුද්ධාශ්්‍රක කලාපයක සතරම හ දහතුන් ග්‍යායි තිිතක්ෂණ දාහතයි තක්ෂණ දාහතක් තුළ එපද බිඳින බවතමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඊට වඩා අයුකාලයක් පවතින ලෝක කිසිම රූප ධර්මතාවයක් සතර මහත් දහත සුද්දාශ්ට කලාපයක් නැහැ චිතක්ෂණ දාහතකට වැඩියෙන් පවතින. එනම් චිතක්‍ෂණ දාහතක් කියනෙ ක අපි මීට කලින් දේශනාවල අනන්ත අප්‍රමාණ පෙන්න ලදීලත් තියනෝ දේශනා කල්ලක් තියනවා ඒඒ චිතක්ෂණ දහතක් කියන්නේ තප්පරයක් ලක්ෂකට බේදුවත් තීටත් වරා කෙටි කාලයක් කියන එක. එනගේ කෙටි කාලයක් තුළ ඇතිව නැති වෙනවා.මශරීර සියලුම කොඩ. කෙස් ගත්තත් ලොම් ගත්තත් නියගත්තත් දත්ගත්තා සම්මස් නහාර. ඇට ඇටලොන්ද වකුගඩු අක්මාව මේ මොන ධර්මයක් ගත්තා. කෙලෙස් එම සොටු කඳුලු දහඩිය ලෙස්සැරව සෑම ධර්මයක්ම චිතක්ෂණ දාහතක් තුළ. හැබැ නැතිවෙන වෙනුවට නාමධාර්ම දෙක් ප්‍රථ්‍යයවීමෙන් හා රූපධාර්ම දෙකක් ප්‍රත්‍යය වීම නැව නැව නැවත නැවත පිළියල වෙන.ඒ නැවත නැවත පිළියල කල්ල දෙනස්භහාාවේ අපට අවබෝධය වන්නේ නැති නිසා තේරෙන්නේ නැති නිසා වැටහෙන්නේ නැති නිසා අපට පේෙන පුච්චලය කන්නවා වගේ කෙනෙක් න්නගේ. මේ මේ ධර්මතාවේ තේරුම්ගන්ඩ හොඳ උදාහරණයක් තියෙන උදාහරණ කීපයක් ති ගිනි බෝලයක් අරගෙන වේගයෙන් කැරකුවත් පේ ගිනි වලල්ලක් හැටියට බෝලයක් හැටියට දර්ශනය වෙන්නේ ඒ වේගෙන් කැරකෙන එක නැවැත්තුවොත් අපට පේන ගිනි බෝලයක් හෙටියට හැබ එතන තියෙන්නේ ගිනි බෝලයක් තමයි හැබැයි අපට එක වේගෙන් කැරකුවත් පේන්න ගිනි වලල් ලක් හැටිය තොර දර්ශනය වැරැද දත්තිෙන් දෙැකී මේ වැරද විදුලි පංකාවක පෙති තුනක්තිනවා වේගෙන් කැරැකෙනකොට අපට පේන්නේනෑ පෙති තුනක්තියන පෙති රාශ්ියයක් ක්‍රියාත්මක වෙන බව තමයි අපට පේෙන් නමුත් ඒක වැරදීඒ විදුලි පංකාාවේ ක්‍රියාව නවර්ත්තපු හම අපට පේනව පෙති තුනක්තියෙන්න්නේ කියලා ඇැලි තුනක් තියෙන්න්නේ කියලා අන්න සත්‍යය එ සත්‍ය අසත්‍යය හැටියට අපට පෙන්න්නනවා කොහමද? මේ නාමධර්ම දෙකක් උපකාර කරල රූපධර්ම දෙහෙකුත් තුපකාර කරගෙන මේ කයනැමති ශරීරෙන් නැමති සුද්ධාශ්්‍රක කලාපේ තියන බවක් පෙන්න්න නොපට. කයක්තිීන සරීරයක් තිීන පුච්චලයකකි කෙනෙක්කන්න. නමුත් එහෙම එකක් නෑ. එහනම් මොකද්දති නාමය එකයන්නේ කර්මය නාමේ. වර්තමානය කර්මය ප්‍රතිඵල හැටියට මේ ශරීරය ක්‍රියාත්මක වෙන කර්මය ප්‍රතිඵලයක් හැටියට එක තතාගතයන් වහන්ස දේශනා කරන වර්තමානය පෙරභවය කරගත්ත කර්ම වල උපස්තම්භක කර්මය ජනක කර්මයෙන් ප්‍රතිසන්දය ආරන්දුන්න ඒ ප්‍රතිසන්ධය අරන්දු වු සුද්ධාශ්‍රක කලාපය සතරම අදාතුන් ඇදගෙන යන්නේ උපස්තම්භක කරන්නේ එකන අමධර්මයක් ර් අනිත්ක සිතයි ත නාමධර්ම දෙක් ඉදිරි ක්‍රියාත්මක වෙන රූප ධර්මයන්ට ප්‍රත්්‍යය වෙන මොකද චිතක්ෂණ දහතක් තුළ ඉපද බිඳිනවා. හැබයි නැව නාමධර්ම ප්‍රතිය වෙන උදව් කරන උපකාර කරනවර සුද්දාශ්නයක් කලාපය අදගෙනයන්. ශීතන සීත උෂන දෙකින් උපකාර කරනවා අනිත්්‍යක හාරය සීතන ආහාරය ඒ කරුණු අයිති සතරමහ දහතුන්ට. තොර සත ම දතු මේ ශරීරයේ සත්‍රමහ දහතුන්ට ප්‍රත්තිය වෙනවා කර්මය නැමති ඒ සභහවය ඒ නාමධර්මයක් ඒ වගේම සිතේ ප්‍රෘත්තිය සිත නාමධර්මයක් නාමධර්ම දෙක රපධර්ම දෙකක් කම්ම චිත්ත කියන ධර්මතා දෙක නාම ධර්ම ඉර්තුආහර කියන ධර්මතා දෙක රූප ධර්ම හෙවත් සතර මහ දහතු ව සුද්දාශට්‍රක කලාප. කර්ම කියන්න සිතුවෙලි පවතින්නේ සිතේ එදවර සිතේ ප්‍රවෘතියනුව මේ ශරීරයේ පැවැත්මක් ගෙනෙනවා චිතක්ෂණ දාහතක් එමන කුඩා චිතක්ෂණ පනශ්‍ය එකක් තුළයි පදබින් දෙෙන මේ සුද්දාාශ්්‍රක කලාපපේ පැවැත්ම ඇදගෙන යනවා නාම ධර්ම දෙයකින් හා රූප ධර්ම දෙකකිින් ඇසේ පැවත්මත් ඒ වගේ එක පෙන්නවා අපි පසුගිය දේශනාවල කනේ හෙවත් ඒ සුද්දශ්්‍රක කලාපේ පැවත්මත් එහෙමයි ගාන ප්‍රසාධරූපය ඒ පැවත්මත් එයාකාරයමයි නාම රූපවල පැවැත්මක් දිවේ පැවත්මත් යාකාරයමයි නාම රූප දෙකේ පැවත්මක් එනශරීරේතියෙන්නෙත් ඒ නාම රූප දෙකේ පැවැත්මක් එක තවත් පැහැදිලි කරනවන අපි දන්නාට සිත නැතුව සිත නැමති නාමධර්මය නැතුව, මේ ශරීරය නැමති මේ රූපධර්මය හෙවත් මේ සතර මහදාතුන් ක්‍රියාත්මක කරන්න බැ මේ ලෝකෙ කිසි කෙනුකොඩ මේ සිත නැමති නාමධර්මය නැතුව මේ ශරීය මේ සතර මහදහතු සුද්දහශ්ට කලාප ක්‍රියාත්ම කරන්න බෑ. මේ කයින් සිත නාමධර්මය බැහැර වඋනහාම, खाෙන් වැඩක් නෑ किසිම ප්‍රෝචනයක් නෑ එක නිරන්තංව කලින්ග किසිම වැඩකට නැති ප්‍රෝචනය ගඩ බැරි දෙයක් හැටියටයි බුදුරජාණන් වහන්ස පැහැදිර කරන්න එනම් මේ නමධाර්මය සිත නෑමති නාමධර්මය නිරන්තරයම අවශ්‍ය වෙන කයන් නෑමති රූपධර්මය හා ඒවත් මේ සුද්දාාषශ්‍රක කලාපය ප්‍රවෘතියට ඒ මන උපස්තම්භ කර්මය ම චි රඋපස්තභ කර්මය කියන්නේ අර පෙර කරගත්ත කර්ම ශක්තිය ප්‍රතිසන්ධයක් කරන්දුුන ජනක කර්මයක් වශයෙන් උපස්තබක කර්මයෙන් නැවතය කර්මය ශක්තියෙන් උපස්තම්භ වශයෙන් සහයෝගයක් දෙන උපස්තම්බක කර්මයක් කියන්නේ නම ධර්මයක් තර කර්ම සිතය ප්‍රවෘතිය ශरीරේපයත්මට උපකාර වෙනවා වගේම සිීත න දෙක හා ආහාරය උපකාර වෙනවා රූප ධර්ම දෙකක් නාම ධර්ම දෙක් පැවැත්ම නිසා අපට පේනවා මික්කෙනෙක් පුද්ගලයක් සත්්‍යය කින්වක් කියන කාරෙන් නමුත් අපි ගැඹුරින් විග්‍රහ කරල බලුවොත් පරමාර්ථ ධර්ම වශයෙන් බෙදල බැලුවොත් අපට පැහැදිලියොම පේනවා හේතු ප්‍රත්තයෙන් හටගන්න නාම රූප දෙකක් මයි තියෙන්න්නේ කියන කාරණ න බදුරජාණන් වහන්සේගේ ධර්මයට අපි ඒ ආකාරයෙන් අපට ප්‍රත්්‍යයක්ෂනං බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය අපේ සිතට අපි අනුගත කරගෙන තියනවා ඒ මනං හැබැයි සරීරය මේ ධර්මතා හතරෙන් වර්තමානය පැවත්තුවට අතීතෙත් ඔය විදිහට මතමයි පැවතුනේ අතීතේ කොහම දොයි විදිහටම පැවත්තුන අතීත අපි කර්ම කළ කර්ම කියන්නේ නාමධර්ම සිතේ හට ගන්න ස්භාවේ ඒ කර්මවලට තවත් නාමධර්මත් වනක් උපකාරවුණ ඒ තමයි අවිද්‍යාව තන්හාාව හා උපාදයි අවිද්‍යාව කියන්නේ නාමධර්මයක් සිත තුළ ගොඩනැගෙනස්භාවයක් තන්හාාව කියන්නේ නාමධර්මයක් සිතතුළ ගොඩනැගෙන්නේ සිතේ ඇති වන ස්වභාාවයක් උපාධානී කියන්නේ නාමධර්මයක් ගොඩනැගෙන්න්න සිිත තුළ නාම ධර්මයක් දර කර්ම නැමති නාමධර්මයට අවිද්‍යානමති නාම ධර්මයයක්ත් අන්නාව නැමති නාම ධර්මයත් උපාධානය නමති නාම ධර්මයන් කියන මේ ධර්මත්තා ප්‍රත්‍යයයි උපකාරයි තර නාමය නාමයට ප්‍රත්්‍යයයි තුර නාමය කර්මය තර කර්මය කියන අපි සංස්කාර කියලත් කිය න චේතනා කියලත් කියන සල සංස්කාර කියන කසල කර්ම කියනවා අකුසල කර්ම කියනවා අකුසල ජේතනා කියනවා, අකුසල සිතුවිලි කියන මේ සංස්කාර ද සංස්කාර කියන්නේ කර්ම ගොඩනගෙන් න සිතතුළ එදොර ඒ කර්ම වලට කියන්නේ නාමධර්ම. අන නාමධර්ම තොරා අතීතයේ නාමධර්මම තමයි මේ කයනැමතිී මේ සතරම හා දහතුන්ට හාව සුද්දාාශ්‍රක කලාපයට නිරන්තරයෙන් උපකාර වනේ උදව් උනේ පිහිට වනේ වර්තමානත් නාමධර්ම දෙකක් කර්මහා සිතුවිලි රූපධර්ම දෙකක් සීත උස්න හා ආහාර. මේක නිවැරදිව දැන ගන්ට. මේ නිවැරදි දැ ගට. නිවැරැදිව දැනගැනීම හා දැකගැනීම අපට අවශ්‍ය වෙන් එ නිවැරදිව දැනගැනීමට කියනවා නිදිව දැනගැනීමටහා නිවැරදිව දැක ගැනීමට කියන්නේ සම්මාධිට්ි නිරදි සම්මාධිට්ටි නිවැරදිව කල්පනා කරන න සම්මා සංකප්ප තපි නිවැරදිව කල්පනා කරන්න ඕනේ නිවැරදිව දැකගණ්ඩඕන නිවැරදිව කල්පනා කරනවනං සම්මා සංකප්ප නිවැරදිව දැකගන්නවනං සම්මාධීටි ි ප්‍රඥාව වැඩන තැන බුදුරජාණන් වහන්සේ දේශනා කරේ සම්මා සංකප්හා සම්මා දිට්ටි කියන ධර්මතා දෙක ඒයන්නේ ප්‍රඥාවයි යතාභූතු ඥාන දර්ශනයයි ඇත්ත ඇති සැටියෙන්දකීමයි. ඒනම් කයයටහාාපිට කිසි ගැටලුවක් නෑ කය හෙවත් මේ ශරීර හෙවත්තේ සතර මහධාතුයව සුද්ධාශ්‍රක කලාපයේ වර්තමානයේ පැවැත්මට හේතු හතරයි ඒ තමයි. මධර්ම දෙක් කා රූපධර්ම දෙක් කර්ම නැමති නාමධර්මයත් සිතු විලි නැමති නාමධර්මයයක්ත් සීත න නැති රූපධර්මයත්, ආහාර නැමති රූපධර්මයයක් ප්‍රත්තියයි. එනිසා තමයි තතාගතයන් වහස පෙන්න්නේ වර්තමානී ඔය කය නැමති සුද්දාාශ්්‍රක කලාාපය ඇදගෙන යන්නේ ඔන්නයි ධර්මතා හතරේ. අ චිතක්ෂණ දාහතක් තුළ ඉපද බිඳෙනවා වෙනුවට ඒකා අපට පේෙන්නිනය අපට දැනගන්න බෙහැදැකගන්න බැහැ කතිශේසියුම් කරුණක්. ඒ නිසා ඒ විනාස්ස වෙන ස්භහාාවයට මෙහෙ නැවත නැවත ප්‍රත්්‍යය වෙන නිසා අපට මේ දර්ශනය දකින්න බැහැ අපිට පේනෙන පුච්චලය කෙනෙක් සත්‍යය ඉන්න බව. එහෙමන අපට මේ භව කය පිළිබඳව එහෙමනත්තං රූප පිළිබඳව කයහෙවත් රෝපහෙවත් සතරමහ දහතව සුද්දශ්ට කලාපය. අපි නැවත ප්‍රාර්ථනා කරනවනං ග ඔබවයටත් අපි ප්‍රාර්ථනා කරනවාන බලාපොරොත්තු වෙනවාන අපි දුක බලාපොරොත්තුවිය යුතුයි ඇයි දුක බලාපොරොත්තුවය යුතුයි කියන්නේ කයේ තියන්නේ ජාතිස්භාාවයක් කයහෙවත් ශරීරයවත් මේ සුද්දාාශ්්‍රක කලාපේතියන්නේ චාති සභාවයක් නැවත 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 නවත හට ගන්න සභාවයක් ජරාස්භාවයක් තියෙනවා එක හොඳට තේරෙනවා පේනවා දිරන කැඩෙනවා ලුද්ද වෙනවා තුවාල වෙනවා කුණු වෙනවා ශරී ඒවත්තඒ සුද්දාාශ්ටක කලාප ව්‍යාදිී මේ සුද්දාාශ්ටක කලාපේ නිරාන්තරේෙන් විධාආකාරය රෝගාබා හටගන්නවා එදොර චිතක්ෂණ දාහතක්කුල විපද බිඳෙනවා ෂනික මරණෙ ුත්තියනවා ජාති ජනා්‍යාදිී මරණයනිසා ශරීරය වත් මේ සුද්දාාශ්ටක කලාපේ නිසාාප යනන්ත ප්‍රමාණ සෝක වෙනවා අප අනන්ත අප ප්‍රමාණ කණගාටුවෙනවා අනන්ත අප්‍රමාණ හඬනව වැලපෙනවා. දුක දෝමනස් ෑට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නැවතමී කයනැමති සුද්දාාශ්්‍රක කලාපය යම් අඥඥාන පුච්චලි ප්‍රතක්ෂණ පුච්චලේ ආර්යධර්මය දන්නේනේ ආර්යධර්මය අදක්ෂයි ආර්යධර්මී හැසිරින් න්නත්නෑ. ඒ අයි නැවතකය බලාපපුරත්ති. ආර්යධර්මය කෙකිව බුදුරජාණන්වා සිෙදිරිපත් කරපු දහම් ආයද. ඒ දහමේ දක්ෂනෑ අදක්ෂයි. ආධර්මය ආයධර්මය බැසගෙන නැති යමෙක්කඇත්නං ඒ නැවත මේ කය නැමති මේ සුද්දාාශ්්‍රික කලාපය නැවත බලාපොරොත්වයවා මහන නියෝ හුදදුක බලාපොරොත්වයතුයි. එහන අත බලාපොත්ති ය නං ුද්දුක පලාොත් යතු. ඇයි අරචාති ජරා්‍යාදිි මරණ සෝක පරිදේව දුක්කො දෝමන සුපායාස කියන ඔශියල් ත කයයි සිතයි එමනැත්තං සුද්දාාශරක කලාපයයි නාම ධර්මය තුළත් තියෙනවා ඔය චාති ජා්‍යාදිි මරණ සෝක පරිදේව දුක්ක දෝමන සුපයාස කියනවා සෝක පරිදේව දුක්කව දෝමන සුපායාස සිත තුළ හටගන්නේ නාම ධර්මයන් එහෙනම් දුක බලා පොරොත්වීතුයි. එහෙනම් මේ කය හෙවත් ශරීර හෙවත් මේ සුද්දාශ්ටක කලාපය අපි නැවත කට නොගන්න තැනට පත්කරගන්න නම් මොකක්ද කරන්න ඕෝන තැම එක හේතු පල ධර්මතාවයක් හැටිට ද පැහැදිරී කරා කම්ම චිත්ත කියන නාමධර්ම දෙක හාසීතස්නහා ආහාර කියෙන රූප ධර්ම දෙකෙන් මේ ප්‍රවෘතිය වර්තමානය ඇදගෙන යනවා ඇදගෙන ගැහිල්ලා ඒගා භවයට දානවා මෙන්න මේ හේතු ටික නිසා ඒ හේතු නාම ධර්ම ඒ තමයි වර්තමාන භාවය අපට අවිද්‍යාවතිීන. පෙරභහෙත් අවිද්‍යා තිබ්බ ඒ අනුව මේ භවේටාව එන වර්තමානයත් අවිද්‍යාවතිීනෝ තන්හාාවත්තිීන. තන්හාාව තියනන උපාධානයක් තියන. තොර වර්තමානයේත් අවිද්‍යාව නැමති නාම ධර්මයත් සිතතුළ හටගන්නවා. තන්නහාාව නැමති නාම ධර්මය සිත තුළ හටගන්නවා උපාධානයේ නැමති නාමධර්මය සිතතු හටගන්න ඒ අනුව කර්ම නමති නාම ධර්මයක්ත් හටගන්න. ඒ තුන ප්‍රත්තිය වීමෙන්. ඒ කරුණුතුන. ඒ ධර්මතාතුන. අවිද්‍යාව නැමති ධර්මතාවේ තෘෂ්නාව නැමති ධර්මතාවය . උපාධානය නැමති ධර්මතාවේ ධර්මතාත්තුන්නම නාම ධර්මය. ඒ ධර්මතාතුන නිසා ඒ ධර්මතාතුන ප්‍රත්ථය වෙනවා ඉදිරි නාම ධර්මයක් උපදවන්න ඒ තමයි කර්ම නැමති සිතුවිලි චේතනා. එවැ කර්ම නැමති සිතුවලි උපදවන්න, ඒ අවිද්‍යා තන්න උපාදාන නැමති නාමධර්මයන් ප්‍රත්්‍යය වෙන උදව් වෙන උපකාර වෙනවා. තො නාමයට නාමයට ප්‍රත්්‍යය වෙන. එන වර්තමානයේ අපි කර්ම රැස් කොළොත් මේ අවිද්‍යා තන්නා උපාධාන කියෙන නාමධර්ම කර්මනැමති නාමධර්මයන්ට ප්‍රත්්‍යය කරගෙන උපකාර කරගෙන අපි මේ භවේත සිතුවිලි ඇති කර ගත්තොත්. ර්ෙක පැටලිච්ච සිත අපි පෝෂණයක් කොළොත් අපි වැඩිදවුණු කොළොත්. අපි සිතම තදිින් ගත්තුොච ඒගව භවේයට අත්ත අපට ගුරුම වෙනවා සරීරයක් එතුර සරීරයක් න මේ උරුම වෙන්නේ ශරීරයක් කියල කතා කරන්න සම්මුදයෙන් ශරීරයක්න මේ උරුම වෙන්නේ උරුම වෙන්නේ ශරීරය ඒවත් රූපය හෙව සුද්ධාශ්ටක කලාපේ නැවත ද්ධ ್්‍ර ලාපයක් හදනවා ුද්දාාශ್්‍ර කලාපයෙන් ෙ ್ටික දයි ො ටික දයි ිය ටික දයි දට්ටික දයි සම්මස් නහරයට ලොන්ද හදයි වකු ගඩුවක් මාවක් දයි ඒ කොටස්್රාසියක් දයි ඒ කොටක් සත්තේ කොටයිති කොටස් නෙමී සුද්ධාශ್්‍රක කලාපයෙන් නිර්මාණය වෙන කොටස්්ටිකක් තමටිකක් හදනවා කෙලා කියන කොට ටික තදනවස් ම සොට කඳුළු හඩ ියල්್ල සැබ කියනව හදනවා. පිට මේ ද තෙලවරු තෙරු සඳම විදුු මුත්ත්‍රා කියනෙවත් හදනවා. අන හදනවාද සුද්දාාශ්ටක කලාපයෙන් ඒන්ගේ සුද්දාාශ්ටක් කලාපයෙන් හදන ඔය කොටස් මේ ප්‍රෘථක් ජනපුච්චලය ආයධර්මය අදක්ෂ ආර්යධර්මය නොහැසිරෙන ආර්යධර්මයෙන් පිළිබාන්ධව නිවරෙද්දී අවබෝධයක් නැති අය කොටස්ටික එකතු කල්ලා මම කියල හදාගන්න. හොක මගේ කියල හදාගන්න. එහෙනම් අපි මේ භවේ ඔය සුද්දාාශ්‍රක කලාපය මකද ජාතිචරා ව්‍යාදිි මරණ සෝක පරිදේව දුක්කදෝමන සුපායාසනං උපදවන්නේ මේ කොට අස්තිික ඇතිවීම නීගාව භවයට අපි බලාපොරොත්වයන න අපි දුකනි ප්‍රාර්ථනා කරයි. අපි දුක්කනය අපේක්ෂා කරන්න දුකනෙ බලාපොරොත්තයෙන් නෑ එපා මට දුකෙන් නිදහසක්කෝනි මට දුකොලි මිදෙන් ඕනිේ මට මේ දුක්කොලින් ගැලවෙන්න ඕන මට සෝක්‍ය අය එපා එක නාමධර්මයක් විතරයි. සිත තුළ ගොඩනැගෙන ස්වභාවයක් විතරයි. මට කනගාටුවත් නැවතපා එක සිත තුළ ගොඩනගෙන නාමධර්මයක් විතරයි. හැඩීම් වැලපීම් දුක්ක දෝමනස්්‍යයන් නාමධර්මයන් න මට නැවතපා මට ජාති අත්‍යපා නැවත ඇයි ජාතියපාකිවේ පුච්චලයෙක් නෙමයි පහල කරන්නේ පහල කරන්න නාම්මරූප දෙකක්. එහනම් මට ජාති අත්්‍යපා. ඒ පහල කරන නාමරූපදිකේ නිරන්තරයෙන් තියෙන්නේ ජරාමරණයක් නං ඒකත් මට එපා. අන දැකලා දැනගෙන නිවැරදිව දැකගෙන අවබෝධ කරලා ඒ පිළිබඳව චන්දය මන චන්දරාගය අපි සිතින් අයින් කරගන්න. චන්දරාගය හෙවත් තෘෂ්ණාව තමයි මෙස්යල්ල නිර්මාණය කරන්න සතර මහදහාත්තු වන්ගේ එස්ස භාවේ නිර්මාණය කරන්නේ චන්දරාගෙවත් ෘෂ්නාවයි. යම් තැනක පටන්ගන්නවා න නැවතඒට ප්‍රත්්‍යය වෙන්නේ චන්දරාගෙහෙවත් ්‍රෘෂ්නාව නැමති නම ධර්මයමයි. නැවත නැවතහදන නැවත නැවතහදන්ඩ ප්‍රත්තිය වෙන්නේ චන්දරාගෙහෙවත් ෘෂ්ණාව නැමති නාම ධර්මයමයි අර රූපධර්මයට ප්‍රත්්‍යයවෙන්නේ. එහෙමන අපි මේ භවේ මොකද්ද කරන්නඩෝන කියන කාරණය, බදුරජාණන් වහන්සේට පැහැදිලි කරා. ත වර්තමානයේ නාමධර්ම දෙකයි රූපධර්ම දෙකක් තුළින් මේ ඇදගෙන යන වනං අපි මේ හතරමයින් කරන්න අපට පුළුවන්ද බෑ ඔ හතරමයින් කරන්න ැන කර්මය පෙරභවය කරගත්ත කර්මය අප දැ අයින් කරන්න එක විපාක විඳින් ලෝනේ මුගලන් මරහතන් වහන්සේත එක විපාක වදක්. දෙව්දත්තරත් ඒක විපාක වද අනාධිමත් කාලයක් දේශය වපුරෝගෙන ඇවිල්ලා ඒ නාමධර්මයන් අනුව හදාගත්තරූ ප්‍රධර්මයන්ගේ ඒ දුකස්වභාවයන් වන්ද අදත් විදිනවා අවිීච්චිය ඉඳගෙන. එමන අප කර්මය නැමති නාමධර්මය එක දැ ඒකෙන් ලැබිල තියන ප්‍රතිඵලපොට බුක්තිවිඳින්න වේෙනවා. වතනතින තව නාමධර්මය මකත්ද සිතේ ප්‍රවෘතිය සිතේ පැවත්ෙන කරුණු එක රූප ධර්ම දෙිකක් සීත වන ඒ අපට නවතන්න බේ.ඒවගේ මහාරය ආහරෙන් හටගන්න රූප කලප අපට පිරිනන් පානකං ෝ අප පවත්වනකම් හෝ එම නෙම් පරල වයනකං හරි අපට ආහාර වශයන ආර වරහන් වහන්සට ආහර වශ්‍යන බදුරජාන් වහන්සේ හර වැලද. අවසාන ආහාරය වැලදුව පිදා එහන කාර්ම පටයි කරන්නත් බ ත්‍රශීත උෂ්නායින් කරගන්නත් බැහැ ආහාරයෙන් හටගාන රූප කලාපරනවත්තන්නත් බෑ. කරමයෙන් හටගන්න රූප කලාපනවත්තන්නත් බේ එකන සුදස්ට කලා කනවත්තන්නත් බට එකක් අයින් කරගන්න පුලාන්. එක මකාරණය මතම අයින් කරන්න තියන්නේ. මොක දෙක මකාරණ. අරස්සිිතේ ප්‍රවෘතිය ඇයි බව දෙක සම්බන්ධ ක නැසිතේ ප්‍රවෘතියන්. ්‍රතිසන් දෙක ගලපාන්න සිතේ පවෘතියෙන් චිත සතන සිිත නොකැඩී නොසිදී පවතිනවා. කර්මයන්නෙක සම්බන්ධතාවය නිසා කර්ම කිව්වේ නාම ධර්මයන් සිතුවිලි ඇතුොේ නාම ධර්මයන්ගේ සබහාවෙන් චි සතානය නොකැඩී නොසිදී පවතින. එහනි මෙතනින් කඩන්න පුළුවමදඩ සිත ප්‍රවෘතිය ශරර ප්‍රවෘතිය වශ්‍යන ඒ ක්‍රියාව කොයිවෙලේ හරි නවති අපට අයින්කරගන්න තියන සිතේ ප්‍රවෘතියයි එකන නාමධර්මයන්ගේ ප්‍රවෘතිය එන සිතේ ප්‍රවෘත්තිය අයින් කරණ්ඩනම් අපි කරුණු හතරක් එකනේ නාමධර්ම හතරක් අපි මේ භව අයින්කර්ඩම වෙනවා පලමනි නාමධර්මය තම අවිද්‍යා අනි නාමධර්මය තන්නාව අනිත් නාමධර්මය උපාදාානය අනි නාමධර්මය අවිද්‍යා තන්න උපාධන කියන නාමධර්මතුන නිසා ඒ ප්‍රත්්‍යවීමෙන් හටගන්න කර්මනැමති නාමධර්මයන් ක්‍රියාත්මක වන යම් සිිතක ඒ සිතට ප්‍රවෘතියක් තින. උතන්නහා උපාධාන අවිද්‍යහා කර්ම කියන නාමධර්ම ටි ක්‍රියාත්මක වෙන නැත්තම් යම් සිතක ඒ සිතට ඒ නාමධර්මයට රප ධර්මයකට සම්බන්ධ වෙන්නත් බෑ තවත් නම ධර්මයකට සම්බන්ධ වෙන්නත් බැහැ තවත් එක ෝකාර කියන ඒ භවියට සම්බන්ධ වෙන්නත් බැහ චතුෝකාර භව කියන සතර නාමස්කන්දය විතරත් තියන ඒ භවට සම්බන්ධ වෙන්නත් බැහැ පංචෝකාර බව කියන රූපවේදන संඥා සංකාර විඤ්්‍යාන කියන ඒ නාම්රූප දෙකට සම්බන්ධ වෙන්නත් බෑ මේ සිතේ ප්‍රවෘත්තිය මනැත්තා මේ සිත නැමති නාමධර්මය මේ ධර්මතා හතර ගැලුවෝ්. මනධර්මතා හතරද කර්ම නැමති නාමධර්මය. විඤ්ඥානයේ නාමධර්මයට ප්‍රතයයි. අවිද්‍යා නැමති නාමධර්මය විඤ්ඥානයේ ඉදිරි පැවැත්මට ප්‍රත්‍යයයි. තන්හාව නැමති නාමධර්මය ඉදිරි විඤ්ඥානයේ පැවැත්මට ප්‍රත්‍යයයි. පාදාන නැමති නමධර්මය අනාගත විඤ්ඥානී පැවත්මට එමනත්ගේ නාම ධර්මයට ප්‍ර්‍යයයි නාමයන්නාමයන්ට ප්‍රතියහි ඒ නාමධර්මයන්ට පිහිටන්ඩනං එතන සූදානම් වෙලා තියෙනවා අපි සකශ කරගත් අරකර්මවල එෝ රූපාවචර කු සලකර්මයක් නං රූප වචර බ්‍රහ්මලෝකි අරූපාවචර කු සලකර්මයක් නං අරූපතලේක අසංඥ තලය එක වෝකාර භවයනං අපි ඒ දිහානයනං උපදවාගත්තේ රූපයක් විතරක් කරමුණු කරලා අපි ඒ වෝකාර භාවයක එමනත්තම් පංචෝකාර භාවයක නිෂසෑම තැනක නියතවසයම පහල වෙන අපට මෙතනින් කරනු හතරකයින් කරන්න තුර කරුණු හතරක අයින් කරන්න නෑ එකම කාරණයක්කයින් කළත් වෙසිියල්ල වැටෙන බුදුරජාන් වසේ දේශනා කර තියෙන නැක් නාම ධර්මයකයින් කරන්න එක නාම ධර්මය මොක දෙේකම නා ධර්මය තමයි චන්දරාග. එන ශරීරයට අපි බලමුත් ෘෂ්නාව නැමති නාමධර්මය සත්තර මහා ධාතවත් සුද්්‍යාශ්‍රක කලාපහෙවත් ශරීරය එක් සම්බන්ධ වෙලා තියෙනවද තියවා චන්දරාගේ හෙවත් රෘෂ්නාව ශරීරත් එක වෙලි තියන් ත් ප්‍රියයි කනටත් ප්‍රියයි නාසේටත් පියයයි දිවටත්ියයි ශරීරයටත් ප්‍රියයි මනසටත් ප්‍රියයි ප්‍රියද බුදුරජාණන් වහසේ දේශනා කලන්න ප්‍රිය කියන්නෙක් නාමධර්මය ඒ ප්‍රියශභාවේ යුක්ත මන සද්ද තියෙන්නේ මනන්නේ තන්නාව නෙමති නාමධර්මයතන උපදිනවා තන්නාවනමති නාමධර්මයතන උපදින මද තන්නාවනමති නාමධර්මය තන ලගිනවා තන්නාවනමති නාමධර්මය තන ලගින වද න්නාව නැමති නාමධර්මය එතන පැළපදියම් වෙනවා. දැම් බලන්න පොඩ්ඩක් කල්පනා කරලා ත තමන්ගම නුවනින් විමස්සලා තමන්ගේ නුවනින්ම විමසල බලන්න ඒ නාමධර්මයෙන් විරූපධර්මයන් බැඳගෙන නැද්ද කියලා. එකනි තන්නහම නැමති නාමධර්මයෙන් අවිද්‍යාව නැමති නාමධර්මයෙන් උපාධානය නැමති නාමධර්මයෙන් එ නිසා කරන කර්ම නැමති නාමධර්මයන් ගෙන් ප වේදන සංඥංකාර විං්ඥානකන පහම බැඳගෙනතියෙන් පහම ගැටගහ ගෙනතිෙන් පහම ගැටගහගෙන තිීනවාද බැඳගෙන තියනෝද අල්ලගෙන තිීනෝද ග්‍රහණය කරගෙනතිීනෝද බුදුරජාණන්වාස දේශනා කරන ප පානකන්ද පච උපාධානක්කන්ද බුදුරජාණන්වාස දශනා කරන දුක්කා ද මොකද ගැටගහ ගෙනතියෙන් ද මදහතු උද්දාශරක කලාපය මගේ කියලල්ල ගටගහගත්ත. වේදනාව මගේ මම කියලල්ල ගැටගහගත්ත. සඥාව මගේ මම කියල්ල ගටගහත්ත නම ධර්මය. විංඥානය නමති නමධර්මයන් සංස්කාර නමති නාමධර්මයන් අල්ල ගටගහගත්ත තෘෂ්නාව නැමති බන්ධනී චන්දරාගේ නැමති බන්ධනයෙන් ගටගහගත්තා. ගැටගහ ගත්තද රූපවේදන සංඥා සංකාර විඤ්ඥාන පංච? උපාදානස්කන්දාා දුකා එ අප මේ දුකෙන් නිදහස් වවෙන්න මගක් කියනවත තාගතයන් වහන්සේ මකත් දුකෙන් නිදහස් වෙන්න කියන මග දුකෙන් නිදහස් වවෙන්න කියන මග තමයි එකම නාමධර්මයක් අයින් කරංචි නාමධර්ම දෙක් අඇත්ක්ක බැඳිලාතිනවා රූපධර්ම දෙයකුත් නාම ධර්ම දෙක තමයි කර්මහා සිතේ ප්‍රවෘතිය රූපධර්ම දෙක තමයි ශීත උන හාආහාරයි ත් කරුණු තුනේ කියන්නේ කර්මය හා සීතඋස්න හා ආහාර කියෙන ධර්මතා ක්‍රියාත්මක වෙන්න ඉඩ දෙන්න ගැටලුවක් නෑ සිතේ ප්‍රෘතිය අයිංකරන්ට. සිතේ ප්‍රවෘතිය අයින් කරන්න. එ සිතනැමති නාමධර්මය සිතනැමති නාමධර්මයට බලවත් එන්න අපි ආහාර සපයනවා අවිද්‍යාවෙන් තන්හාාවෙන් උපාධානයෙන් හා කර්මොබලි එ හතරම නාමධර්ම. එනම් අපි අයින්කරනවා අවිද්‍යාතන්න උපාධාන කියන මේ ධර්මතා තුන එකට ගත්තාම එකම වචනයකෙන් අයිංකරගන්න පුළුවන් ඒක චන්දරාගහෙවත් තෘෂ්නාව. එන සරීරයට තියන තෘෂ්නාව ශරීරයට නෙමෙයි සතරමහා ධාතය ව සුද්දාශ්ටක කලාපයට තියෙන තෘෂ්නාව අයිංකරගන්න ඕ. අයිංකරගත්තද එතුට විඤ්ඥානයට ප්‍ර පැවත්මක් නෑ. විඤ්ඥානයට බලවත්වෙන්න බේ. මොකද තෘෂ්නාව නැමති නාම ධර්මය අයිං කළහාම ද්‍යාාව නැති නම ධර්මයට ඉඩකුත්නෑ. තන්නාව නැමති නාමධර්මයයින් කරගත් හම උපදාානය නැමති නාම ධර්මයට ක්‍රියාත්මක වෙන්නත් බෑ. ත විද්‍යා උපාදාාන නැමති නාමධර්ම තුන ක්‍රියාත්මක වෙන නැත්තා කර්ම නැමති නාමධර්මලට ක්‍රියාත්මක වෙන්නත් බේ. මේ ධර්මතා හතරම ක්‍රියාත්මක වෙන්නේ නැද්ද විඤ්ඥානයට ප ඇදගෙන යන්නත් බේ. විඤ්ඥානයට ප්‍රෘතියකුත්න පැවැත්මකුත්නේ. විඤ්ඥානය නිවෙනව චෘතිය ප්‍රතිසන්ධය. තියෙන් අවසන්න එන ප්‍රතිසන්ධයක් ගන්න බෑ. ප්‍රතිසන්ධයක් ගන්න පුළුවන් වෙන්නේ අ අවිද්‍යාව නැමති නාමධර්මයයක්ත් තන්හාම නැමති නාමධර්මයත් උපාදාානයේ නමති නාමධර්මයත් මූලික කරගෙන ඒ නාමධර්ම අ කර්මනැමති නාමධර්මයන්ට ප්‍රත්‍ය කරගත්තුොත් විතරයි. එකන පකාරගත්තුොත් විතරයි. නියත වශයෙන් උපකාර වෙනවා ආර්යධර්මයෙන් නොදැන් ආර්යධර්මී අදක්ෂ, ධර්මයෙන් නොහිෙක්මුණු පුච්චලයා ඔය නාමධර්මත්තුන ප්‍රත්්‍යය කරගන්නවා මයි කර්මනෑමති නාමධර්මයට කර්මනෑමති නාමධර්ම සිත තුළ බලවත් කරන්න. සිත කියන්නෙත් නාමධර්මය ර නාමන් නාමයන්ට ප්‍රත්තින. ඇතුර ඒ නාමධර්මයන්න එකතු එලා ශරීරෙන්මති රූපධර්මයන් පාලනය කරනවා මෙහේ වනවා සකස් කරනවා අඩු වැඩි හදනවා කාලයක් තීරණය කරනවා විනාශයතීරණයවා නැවත හටගැන්ම තීරණය කරනවා. හැඩය තීරණය කරනවා ඒ පටන් ගැන්ම හැඩය පැවැත්ම විනාශයක අවසානය අපි කාඩවත්තීරණය කරන්න බෑ ඒනිසා තමයි තතාාගතයන් වහන්සේ අනාත්ම ලක්ෂය කරෙකත් දේශනා කරන්න. තමාගේ කැමැත හැටියටනම යොක්තන්. එහමන අපි මොකදද කරන්න ඕෝනමසාරීරය නැවත නොහටගන්න තැන්ට. කරගඩන අපේ මධර්මතාාවයක් වර්තමානය ක්‍රාත්මක වෙන හේතු හතරෙන් එක හේතු අක් අපයින් කරත් මේ නියත වසයම මේ සුද්දාශට කලාපය මේ භවෙන් අවසන් කරනවා නැවත නා නාම රූපදකර සම්බන්ධ කරන්න බෑඒ මනන්දධර්මදේශනා අවසන් කරනවා අද ධර්ම දේශනා विधාयකත්ය ධර්මදේශනා विधායකත්ය සාසිරंग නිවනට ධර්මදී සනේශ්‍රවනය කරන සදැහැතියන් විසින් ජඩී ගාලින්ස් ජන දාසපියානන් අබහා ප්‍රප්ති ව දෙසැම්බරි සියත්ය දිනට වසර දාටක් ගතවීම නිමිති කර පෙන් අනුමෝදන් කිරීම සඳහමරදාසපියානන්ට පින් අනුමෝදන් කිරීම සඳහත් සේ ලබතිමන්යන්ට පින් අනුෝදන් කිරීම සදහ මිය ගේිය සියල්ම වර්ග පරම් පරාගත සියලම ඥාති මි්‍රදන්ට පින් අනුමෝදන් කිරීම සඳ. ග ්‍රමාණ ක් නම් හන් කර . න වර ප ර තු ක් ද වා. ඉතා එක්මන් භවය දීමේශ සියල දෙදන උතුම් මූනිවනින්ම සැනසිත්වා කියල සාදු කියන්න. අප ශසර ගමන නැරවීමම සදාධර්ම අවබෝධය ලබාදන ලබන දේක යණන් වහන්ේට නිදුක් නිරෝගස්ුව පත් භාවේ භවේදී වහන්සේට නිවන්න අවබෝදධය සඳහත් මේ උතුම්පුුණ්‍යශක්්‍යය හේතු වාසනාවේවා කියල හිතාගෙන සාදු කියන්න දෙව අන්ට පින් දෙමු. ආකා සට්ටාචබුම් මට්ටා දේවානාගා මහිද්දිකා. අනුෝදිවා චරන් රක්කං තුළෝක සාසන ආකාස්టාබුම් මට්ටා දේවාන ගාම හිද්දිිකාංഞන් අනුෝදිවා චරන් රකං තුදේසන ආකාසට්టබුම් මට්ටා දේවානා ගම හිද්දිිකාංഞන්ත අනුෝදිතා චරන් රකං තුමං පරන් අවසාන වසයෙන් රැස් කරගතානන්තා ප්‍රමාණ පුුණනිසාක්තියෙන් බාප සෑමදිෙනටම සංසාරදුකෙන් නිදහස්සීම පිණි සහේතු ආසනාවේවා කෙලහිතාගෙන සාදුකයන්. සෑම දෙනාට මාශිර්වාද කරනවා. අභිවාදනශීලිස නිච්චංවතාපචායිනෝ චත්තාාරෝදම්මා වඩ්ඩන්ති, ආයුුවන්නෝ සුකංබලං ආයුරාරෝග්‍ය සම්පත්තිී, සග්ග සම්පත්ති මේවත, අතෝනි බාන සම්පත්තිී ඉමිනාතේ සමිච්චතු සැම්දනාටම තිරුවන් සරණයි